සුබ දේශනාවක් වේවා සියලු දෙනාටම මම ජාතික ගොවි ව්‍යාපාරයේ ජාතික සංවිධායක කරුණාතිලක හේරත් පසුගිය සැප්තැම්බර් මාසයේ අපි ජාතික ගොවි ව්‍යාපාරයේ විදිහට මුල්වරට රටට අනාවරණය කරා අපේ රටේ ජනාධිපතිවරයා ඉන්දියාවත් එක්ක අත්සන් කරපු ගිවිසුමත් ප්‍රකාරව රහසිගතව ආපු එකඟතාවය සහ ගිවිසුමත් එක්ක අපේ රටේ කිරි නිෂ්පාදනයේ මුදුන් මල්ලකට බවට පත් වෙච්ච මිල්කෝ ආයතනයත් පසු සම්පත් මණ්ඩලයට අයිති ගොවිපළ 31 කුත් ඉන්දියාවේ අමූල් සමාගමට පැවරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීම සඳහා කටයුතු කරමින් ඉන්නවා කියලා අපි මුල්වරට අනාවරණය කළා. දැන් පහුගිය ඒ ගෙවිච්ච කාලය තුල මෙන්න මේ මිල්කෝ ආයතනයත් පසු සම්පත් මණ්ඩලයේ ගොවිපළ 31 කුත් ඉන්දියාවේ අමූල් ආයතනයේ අමූල් සමාගමට පැවරීම සඳහා දැන් කැබිනට් තීන්දුව අරගෙන ඉවරයි. දැන් මේ වෙන විට ලයිලයියේ ඒ සමාගමේ මැදිහත් වීම මත මේ මිල්කෝ ආයතනයේ සතු සියලු දේපළ ඉඩකඩම් අර ගොවිපළවල තියෙන නිවාස සියලු දේවල් තක්සේරු කරමින් වාහන ආදී සියලු දේවල් තක්සේරු කරමින් ඉන්න මොහොතක තමයි අද අපි මේ මාධ්‍ය සාකච්ඡා පවත්වන්නේ. ඊට අමතරව අපිට සුවිශේෂී අනාවරණයක් තියව කරන්න ඒ සියලු දේපළ වලට අමතරව මිල්කෝ ආයතනයේ අපේ නිෂ්පාදනයක් තිබ්බා. අපේ රටේ අපි කවුරුත් දන්න හයිලන්ඩ් කිරිපිටි නිෂ්පාදනය, හයිලන්ඩ් නිෂ්පාදන. මේ හයිලන්ඩ් නිෂ්පාදන සියලු දේවල් ආපහු අමූල් සමාගමට දෙන්න දැන් උණුණුවේ ලයිලයියේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. දැන් මොකද්ද මේ වෙන්නේ? දැන් අපි දැක්කා අපේ රටේ නායකයා අපේ රටේ ජනාධිපතිවරයා ජර්මන් මාධ්‍යවේදියෙක් එක්ක ගිහිල්ලා ප්‍රකාශ පුරාජයන කතාවක් කියනවා. මොකද කියන්නේ? නෑ කියනවා අපිට අපේ රටේ දේවල් බලා ගන්න පුළුවන් කියලා. ඒ ලොකු පුරාජයන කතාවක් කියනවා ලෝකෙට. දැන් මොකද වෙලා තියෙන්නේ? එතකොට මේ මිල්කෝ සමාගම අපේ දෙයක් නෙවෙයිද? ඇයි ඒක අපි බලාගන්නේ නැත්තේ? පසු සම්පත් මණ්ඩලයට අයිති ගොවිපළ 31 අපේ දේවල් නෙවෙයිද? බොබත්තලාව ෆාම් එක අපේ දෙයක් නෙවෙයිද? ඇයි ඒක අපි ආරක්ෂා කරගන්නේ නැත්තේ? මැණික් ෆාම් එක අපේ දෙයක් නෙවෙයිද? ඇයි ඒක අපි ආරක්ෂා කරගන්නේ නැත්තේ? ආණිගම ෆාම් එක අපේ දෙයක් නෙවෙයිද? ඇයි ඒක අපි ආරක්ෂා කරගන්නේ නැත්තේ? රිදියගම ෆාම් එක හම්බන්තොට අග්නිදිගා ආසියාවේ රජයෙන් පාලනය වෙන විශාලම ගොවිපළ සතුන් 2800ක් පමණ සිටින ගොවිපළ ඒක අපේ නෙවෙයිද? ඒක වෙන ලෝකෙන් ආපු දෙයක්ද? ඇයි ඒක ආරක්ෂා ගන්න නැත්තේ? දැන් මොකද්ද මේ ප්‍රකාශය තියෙන්නේ? අර අපේ ජනවහරේ ප්‍රකාශයක් තියෙනවා ලෝකෙට පරකාසේ ගෙදරට මරගාත කියලා. ඒක නිසා තමයි මේ අර පුරාජේරු කතා කියලා ඇවිල්ලා රටේ නායකයා මෙහෙන් අමූල් සමාගමට අපේ රටේ තියෙන සියලුම දේපළ මිල්කෝ ආයතනයට සතු සියලුම දේපළ විකිණීම සඳහා ඒ කටයුතු දැන් සූදානම් කරමින් ඉන්නේ. දැන් අපි දන්නවා අපේ රටේ ජාතික කිරි නිෂ්පාදනයෙන් අපිට 35% තාම කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතුරු 65% පිටරටින් ගෙන්නන්නේ. ඉතින් අපේ රටේ අලුතෙන් ව්‍යාපාරික පරිසරයට එන ව්‍යාපාරික ව්‍යවසායකින්ට හොඳ අවස්ථාවක් තියෙනවා මේ කිරි නිෂ්පාදන ශේෂ්ත්‍රයට එන්න. දැන් මෙන් ඒ එන්න තියෙන ඉඩකඩ තමයි මේ පැහැර ගන්නෙ. ඒ ඉඩකඩ පහර අරගෙන ඒකෙන් රිංගලා ඒක අමූල් සොර පෞගේ කාලේ ආපු ආර්ථික එකඟතාව මත ඒ ගිවිසුම් ප්‍රකාරව ඉන්දියාවට අපේ රට පාවා දීමේ ගිවිසුම් ප්‍රකාරව අන්න අපේ මිල්කෝ සමාගමේ ඒ සියලු දේවල් ඒ දෙන දැනට අඩුව කරලා තින්නේ. අපි දන්නවා අපේ රටේ කිරිපිටි ආනයනය කිරීම සඳහා රුපියල් බිලියන 56ක් වැය වෙනවා. අපේ රටේ ජාතික කිරි අවශ්‍යතාවයේ රටකට වාර්ෂිකව කිරි ලීටර් මිලියන 1300ක් අවශ්‍යයි. හැබැයි අපිට තාම නිෂ්පාදනය කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ කිරි ලීටර් මිලියන 420යි. දැන් මේ ලෑස්තියන්නේ මොකද්ද මේ මිල්කෝ ආයතනය සහ ඒකට අයත් ඒ ගොවිපළ සියල්ලම ඉන්දියාවට පැවරීමත් එක්ක මොකද්ද මේ ලෑස්ති වෙන්නේ? අපේ රටේ කිරි නිෂ්පාදනයේ කිරි මිල තීරණය කරන්නේ කවුද? ඊට පස්සේ අමුල් ආයතනය. අපේ රටේ සම්පූර්ණ කිරි ඒකාධිකාරය අමුල් සමාකට පැවරීම සඳහා තමයි මේ කටයුතු කරන්නේ. අපි දන්නවා අපේ රටේ දැනටත් සිදුවෙන කිරි නිෂ්පාදනයෙන් දැනට සිදුවෙන කිරි නිෂ්පාදනයේත් 90%ක්ම අපේ රටේ ග්‍රාමීය ගොවියා තමයි මේ කිරි නිෂ්පාදනය කරන්නේ. දැන් මොකද මේ වෙන්නේ? එක පැත්තකින් දැන් අපි දන්නවා පෞගිය කාලේ නියගෙහිඳ ගොවියා එක පැත්තකින් අනාථලා හිටියා. දැන් මේ මොහොතේ සිද්ධ වෙන ගම් වතුර නිසා ගොවියා අනාථලා ඉන්නේ. දැන් මේ කිරි නිෂ්පාදනය කරන්න තියෙන මේ මිල්කෝ ආයතනය ඒකත් විකුණලා දැම්මට පස්සේ අපේ රටේ ගොවියට මොකද ඉතුරු වෙලා ඉන්නේ? දැන් අපි දන්නවා මෙහෙම මේ කටයුතු සිද්ධ වෙනකොට අපේ රටේ කුසිකර්ම භාර ඇමතිවරයා මොකද කරන්නේ? දැන් අපි දන්නවා අපේ රටේ කුසිකර්ම ඇමතිවරයා අපි අර ගාමේ ගව හිමියන්ට මේ දවස්වල පහුගිය කාලේ ආවා ඇති වෙලා තිබ්බ රෝගයක් තමයි මුඛ රෝගය කියලා. අපි අහනවා කුසිකර්ම ඇමතිවරයාගෙන් කුසිකර්ම ඇමතිවරයාට දැන් මුඛ රෝගය ඇදිලාද? ඇයි? තමන්ගේ දිස්ත්‍රික්කයේ තියෙන රිදියගම පාම් එක සතුන් 2800ක් ඉන්න ඒ රිදියගම පාම් එක බේර ගන්න බෑ. අක්කර 1308ක් භූමි භාගයක් පුරා පැතිරලා තිබ්බේ. වීරවිල ගොවිපළ ඒක බේර ගන්න බෑ. ඉතින් මේ තත්ත්වයට ඇතුළත තියෙන්නේ. කතා කරන්නේ නැහැ කැබිනට් මණ්ඩලයේ. අපි දන්නවා මේ මුඛ රෝගයේ වැරදිච්ච ඒ කුසිකර්ම ඇමතිවරයාගේ කාලේ කුසිකර්මය නිකන් ගෝත කර්මයක් බවට පත් වෙලා තියෙනවා. කුසිකර්මය අමරවීර ගෝත කර්මයක් බවට පත් කළා හැම පැත්තෙම. දැන් අපි දැක්ක පහුගිය කාලේ අවශ්‍ය වෙලාවට ජලය ටික දෙන්නේ නැතුව ගොවින්ට වෙච්ච විනාශය අපි දැක්කා. ඒ සන්තෑසිය අපි දැක්කා. ඊළඟට අවශ්‍ය වෙලාවට තීන්දුව తీරන ගන්න නැහැ. පොහොර ටික හරියට දෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ දැන් අපේ රටේ කිරි ගොවියන්ට අයිති මිලිකෝ ආයතනය. දැන් අපිට මතකයි අපේ දුවා දරුවෝ එක්ක යනවා කර්මාන්ත අපේ කර්මාන්ත නැරඹීම සඳහා. කොයිද එක්ක යන්නේ? නුවරඑළිය ප්‍රදේශයේ අඹේවල තියෙන මිල්කෝ ආයතනය බලන්න එක්ක යනවා. දැන් මීට පස්සේ මේක විකුණලා දැම්මට පස්සේ ආය අපිට එහෙම අපේ දුවදරුව ගිහිල්ලා අපේ කර්මාන්ත කියලා අපිට වෙන්නට දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ජනවරමක් ලැබුණේ. ඒ ජනවරම යටතේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා බවට පත් වෙලා ඉන්න රනිල් වික්‍රමසිංහට සදාචාරාත්මක අයිතියක් නැහැ. මේවා Tamanට හිතු විදියට අර විදිය රටට ඒ වගේ පුරාජේරු කතා කියලා ඇවිල්ලා මෙහෙට අපේ දින මේ දේපල විකුණා දැමීමට අයිතියක් නැහැ. ඊළඟට අනිත් එක තමයි මේ කිරි නිෂ්පාදන ආයතන මිලිකෝ ආයතනයේ පැවරීමත් පසු සම්පත් මණ්ඩලයට අයත් ඒ ඉඩකඩම් පැවරීමත් ඇතුලේ බරපතල දේශපාලනයක් තියෙනවා. මොකක්ද දේශපාලනය? අපි දන්නවා පහුගිය කාලේ ඉන්දු චීන ගැටුමත් එක්ක හම්බන්තොට වරාය චීනේ ගන්නවා. ඉන්දියාවට අවශ්‍යයි හම්බන්තොට ප්‍රදේශයේ ඒට එරෙහිව වෙනත් කඳවුරක් නිර්මාණය කර ගැනීම සඳහා. අන්න ඒක සඳහා තමයි රිදියගම ෆාම් එකේ අක්කර 1400 ගන්න ගන්නේ. වීරවිල ෆාම් එකේ ඉල්ලන්නේ. දැන් අපි දන්නවා අපේ රටේ මේ තිබ්බ මේ ආයතනයේ සඳහා මෙන්න මේ විදිහට තියෙනවා. රිදියගම ගොවිපළ අක්කර 1308ක්, බෝපත්තලා ගොවිපළ අක්කර 1133ක්, නිකවරටේ ගොවිපළ අක්කර 1054ක්, ඕයාමඩුව ගොවිපළ අක්කර 1477ක්, පරගසන්නව ගොවිපළ අක්කර 1632ක්, හම්බන්තොට වීරවිල ගොවිපළ අක්කර 472යි. මේ විදිහට තමයි ඩයගම, රොසීටා, මැණික්පාලම, මහබෙරිතැන්න, කරඳගොල්ල, හාරගම, මරඳවිල, මැල්සිරිපුර, බෙලිගම, පොළොන්නරුව, ආණ්ඩිගම, ගල්පොකුණ, කොවුල්වැව, නාරංගල, හොරකැලේ, මාටින්, රුක්කත්තර මෙන්න මේ ඔය ආදී විදිහට මේ අපේ ගොවිපළවල තියෙන්නේ. සම්පූර්ණ පසු සම්පත් මණ්ඩලයට සම්පූර්ණ අයිති ගොවිපළවල භූමි ප්‍රමාණය තමයි අක්කර 29733ක්. ඒකෙන් පොල් වගා කරලා දිනව අක්කර 1149ක්, රබර් වගා කරලා දිනව අක්කර 138ක්. අපි දන්නවා නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවතින බෝපත්තලාව සහ ඩයගම කියන ෆාම් එකේ බීජ අර්ථාපල නිෂ්පාදනය කරලා වැලිමඩ ප්‍රදේශයේ ගොවීන්ගේ බරපතල ගැටලුවක් විදිහට තියෙන බීජ අර්ථාපල ටික සීතා එළිය, මීපිලිමානේ වගේ ෆාම් වලට දීලා ඒ වැලිමඩ ප්‍රදේශයේ ගොවීන් දැන් ඊට පස්සේ අපිට ඒක කරන්න වෙන්නේ නැහැ. මේවා සම්පූර්ණ ඉන්දියාවට දෙන තත්ත්වය තමයි මේ ඇතිලා තියෙන්නේ. දැන් මෙන්න මේ විදිහට එක පැත්තකින් මිල්කෝ ආයතනයේ තියෙනවා කර්මාන්තශාල 4ක්. ඒ කර්මාන්තශාල 4ම ඒකාධිකාරයක් විදිහට සම්පූර්ණයෙන්ම අන්න පවරනවා කාටද? ඉන්දියාවේ අමුල් සමාගමට. අනිත් පැත්තෙන් මේ බෙදාහැරීමේ මධ්‍යස්ථාන 12ක් තියෙනවා මිල්කෝ සමාගමට. ඒ බෙදාහැරීමේ මධ්‍යස්ථාන ටික ඔක්කොම අන්න අමුල් සමාගමට පවරනවා. අනිත් පැත්තෙන් අපි දන්නවා අපේ රටේ කිරි සීත කිරීමේ මධ්‍යස්ථාන 93ක් තියෙනවා. මෙන්න මේ කිරි සීත කිරීමේ මධ්‍යස්ථාන 93 පවරන අමුල් සමාගමට දිගින් දිගට ඉන්දියාවට අපේ රට පාවා දීමේ, ඉන්දියාවේ වෙළඳ ඒකාධිකාරයට අපේ රට යටත් කිරීමේ ජනාධිපතිවරයාගේ උමනතාව මෙතන මේ සිද්ධ වෙන්නේ. ඒ හැමුවේ කැබිනට් මණ්ඩලය නිදාගෙන ඉන්නේ. ඒ හැමුවේ අමරවීර ඇමතිවරයාට මුඛ රෝගේ උස්සන්න වෙලා ඉන්නේ. කතා නැහැ තමන්ගේ දිස්ත්‍රික්කයේ ගොවීන්ගේ ඒ සම්පත් බේර ගැනීම සඳහා කතා කරන්නේ නැහැ අද. ඉතින් මේ විදිහට දිගින් දිගට අනිත් වැදගත්ම කාරණේ තමයි මිල්කෝ ආයතනයේ දිනවා ගොවීන් දිරිගැන්වීම සඳහා, ගොවීන්ගේ සුබසාධනය සඳහා සමාජ ආරක්ෂණ අරමුදලක් කෝටි ගාණක මුදල් තියෙනවා. මෙන්න මේ සමාජ ආරක්ෂණ අරමුදලටත් මේ කටයුතු දැන් සිද්ධ වෙන්නේ නැහැ. මේකටත් අවශ්‍ය වැඩ කටයුතු සිදු කරන තමයි ආණ්ඩුව ලෑස්ති වෙන්නේ. ඉතින් ඒක නිසා එක පැත්තකින් අපේ රටේ කිරි නිෂ්පාදන කර්මාන්තයේ සහ මුලින්ම ඉන්දියාවේ අමුල් සමාගමේ ඒකාධිකාරකටයක් කරනවා. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ අපේ රටේ ඉඩම් ටික ඉන්දියාවට අවශ්‍ය විදියට හැසිරීම සඳහා අවශ්‍ය ඕනම අවස්ථාවක උපාය මාර්ගික අවශ්‍යතාවය සඳහා පාවිච්චි කර ගැනීමට ඉන්දියාවට ලබා දීම සඳහා මේ මැදිහත් වීම. අනිත් කාරණා තමයි අපි දන්නවා අපි මේක කියන්න ඕන රටට මේ පහුගිය කාලේ අපේ රටේ කිරි කර්මාන්තේ නංවන ඕනතරම් පහසුකම් තිබ්බා. ඕනතරම් ගොවීන් සූදානම් වෙලා හිටියා. හැබැයි අපේ රටේ දේශපාලකයෝ සහ අපේ සමහර රාජ්‍ය නිලධාරීන් අර ආනයනික කිරිපිටි සමාගම් වල පේරෝල් එකේ හිටියේ. ඒගොල්ලෝ කවදාවත් අපේ රටේ කිරි නිෂ්පාදන උඩට එන්න දුන්නේ නැහැ. අපේ රටේ කිරි නිෂ්පාදකයාට කිරි ව්‍යවසායකයාට බදු පිට ගහනවා. හැබැයි අන්න අමූල් සමාගමට අමුල්කාරයාට අන්න දෙනවා බදු විරාම, බදු නිදහස්. ඔවුන්ට පුළුවන් නිදහස ඇවිල්ලා අපේ රටේ කිරි නිෂ්පාදනයට අතබෝලා මේ නිෂ්පාදනය සම්පූර්ණ තමන්ගේ අතට ගන්න. දැන් මෙහෙම ගියාට පස්සේ අපේ රටේ ජාතික ආර්ථිකය බිඳ වැටෙනවා. තවදුරටත් මේ ආර්ථික ගමන මේ විදිහට ගියාට පස්සේ යන්න බෑ කියලා අපි හොඳටම දැන් බරපතල අරමුදු ගණනාවකට ලක් වෙලා ඉන්නේ. මේක දිගින් දිගට තව ඉස්සරහට යන්න පටන් ගන්නවා. මේම මේ රටට යන්න බෑ. අපි කියනවා මේ අපරාධයට අපේ රටේ දේශපාලන පක්ෂවලට කියනවා, අපේ රටේ ජනතා නියෝජිතයන්ට කියනවා මේ අපරාධෙට ඉඩ දෙන්න එපා. මේක නවත්තන්න ඕන. අපි කොහොම හරි කට්ටිය සියලු දෙනා එකට එකතු වෙලා මේ අපරාධය නවත්තන්න. එහෙම නැත්නම් අපේ දරුවන්ට කවදා හරි දවසක කිරි වීදුරුවක් හරි බොන්න තියෙන එකත් ඉන්දියාවේ අමූල් සමාගමේ කිරි තමයි බොන්න වෙන්නේ. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ අපිට කියලා කිසිම නිෂ්පාදනයක් ඉතුරුලා නැහැ. අපි දැක්ක අර වාලච්චනේ කඩදාසි කම්මල විකුණන්න දාලා තිබ්බේ. හැබැයි ඒක යම් කිසි ප්‍රමාණයකට දැන් ඒක සාර්ථකත්වයක් ලැබලා තියෙනවා. ඒ විදිහට මේ කිරි කර්මාන්තේ දැනටත් අපි දැක්ක පහුගිය කාලේ අවුරුදු කීපයක් තිස්සේ ලාභ ලැබුවා. ඒ ලාභ ලැබුවා මේ ලාභ ලැබුව ආයතනය මේක. මේගොල්ලෝ කියන්නේ කොහොමද? මේගොල්ලෝ කියන්නේ අපි ලාභ ලැබුව ආයතන විකුණන්නේ නැහැ කියලා, පාඩු ලැබුව ඒවා විතරයි විකුණන්නේ කියලා. හැබැයි මේ දැන් ලාභ ලැබූ සමහර ආයතන විකුණන්න පටන් ගන්න තියෙනවා. දැන් අපිට අර කතාවක් තියෙනවනේ. මේ සාමාන්‍ය මිනිස්සු කියන්නේ රනිල් වික්‍රමසිංහ උන්නේ කියලා කියන්නේ ආර්ථිකය ගැන දන්න ඉකොනොමිස්ට් කියලා කියන්නේ. අපි කියන්නේ එහෙම නෙවෙයි. රනිල් වික්‍රමසිංහ උනාට අපි කියන්නේ ඉකොනොමිස්ට් නෙවෙයි. එයා විකොනොමිස්ට්. විකොනොමික්ස් කියලා කියන්නේ. ඒකින්ද මේ අපරාධය නවත්තලා මේ රටේ ජාතික සම්පත් අපිට සුරක්ෂිත කරලා ගොවියා නගා සිටුවීම සඳහා අපි දන්නවා කෘෂි කර්මාන්තයෙන් 50% තමයි සත්ත්ව පාලනය කියන්නේ. ඒ සත්ත්ව පාලනය ඉස්සරහට ගේන්න පුළුවන්. ඒකේ ලොකු විභවයක් තියෙනවා. ඒක ඉස්සරහට අරගෙන මේ රට ඉස්සරහට ගෙනියන්න සියලු ජනතා නියෝජිතයෝ, සියලු ගොවි සංවිධාන, මේ රටේ ජනතාව මේ සඳහා අවදි වෙන්න කියන ඉල්ලීම කරනවා අපි ජාතික ගොවි ව්‍යාපාර විදියට. බොහොම ස්තුතියි.